सीतल नत्तलकाले कुडा दरुयकु एहागे कामरे एंदट वेला उनुसुमे निदागे निन्नवा मे दरुवागे कामरे विवृत करगेन एतनट केट्टु सह विरूपी महल्लेक वेन यम पुद्गले कैतुल वेनवा मे कुडा दरुवा विशाल मल्लकट दागेन पहरगेन यन्नई ओहु सूदानम वेन्ने मेतनिन एरंबेन्ने इत्ताम बिहिसुनु वगेम इत्ताम म्लेच्च सिदुई मालावक आरंबेयाई SCP කතාවල අපට අහන්න ලැබෙන ඉතාම බිහිසුණු කෙනෙක් මේ තමයි නත්තලේ ඝාතකයා SCP 4666 The Yule Man අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ SCP 4666 නත්තලේ ඝාතකයා ලෙස හඳුන්වන ද යූල් මෑන් ගැන SCP 4666 කියන්නේ මිනිස් පෙනුමක් තියෙන අතිශයින්ම භයානක වස්තුවක් SCP 4666 ගේ ආයු කාලය ඉතාමත් දිගු බවයි SCP පදනම පවසන්නේ SCP 4666 දුටු දරුවන් පවසා තිබෙන්නේ ඔහු මීටර 2ක් 2.3ක් අතර උසකින් යුතු බවයි ඒ වගේම ද යූල් මෑන් කියන්නේ ඉතා කෙට්ටු සහ ඉතා මහලු පෙනුමකින් යුක් කෙනෙක්. ඒ වගේම අධික ශීතල හිමෙන් වැසුණු පරිසරයක් තුළ හමුවන SCP 4666 ඉන්නේ කිසිම ඇඳුමක් නොමැතිව. සාමාන්‍ය මිනිසෙකුට ජීවත් වෙන අපහසු ශීත පරිසරයක වුණත් SCP 4666 දැක ගන්නට පුළුවන්. SCP පදනම පවසන්නේ පෘථුවියේ උතුරු අර්ධගෝලයේ අංශක 40 රේඛාවට ඉහළ ඕනෑම ප්‍රදේශයක් තුළදී SCP 4666 අමු විය හැකි බවයි SCP 4666 ගැන අධ්‍යයනය කරන විට ඔහුගේ ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු හමු වෙන්නේ සෑම වසරකම දෙසැම්බර් 21 වන දින රාත්‍රියේ සිට ජනවාරි 2 වෙනිදා ඉමිදිරි පාන්දර දක්වා රාත්‍රී 12ක නිශ්චිත කාල පරිච්ඡේදයක් තුලයි මේ කාල සීමාව SCP 4666 ගේ සක්‍රීය අවධිය SCP පදනම විසින් මේ හඳුන්වන්නේ වයිස්නාක් ඉවෙන්ට්ස් ලෙසයි. වයිස්නාක් ඉවෙන්ට්ස් එකට අනුව සිදුවන නිශ්චිත පොදු කරුණු කිහිපයක් තියෙනවා. SCP 4666 ගේ ගොදුරු බවට පත්වන සියල්ලන්ම ග්‍රාමීය ප්‍රදේශයක ඉතාමත් හුදකලාව ජීවත් වන පවුලක් වෙන්න ඕන. 2. මේ කාල සීමාව පුරාවට එම නිවස අවට දැඩි හිමපතනයක් සහිත අධික ශීත පරිසරයක් තිබිය යුතුයි. 3. මේ පවුලක අවම වශයෙන් වයස අවුරුදු 8 අඩු එක් දරුවෙකු හෝ සිටිය යුතුය. මේ කරුණු තුන සම්පූර්ණ වන අවස්ථාවකදී බොහෝ විට වයිස්නාක් ඉවෙන්ට් එක සිදු වෙන්නට පුළුවන්. මෙතනදී SCP 4666 හෝරාගත් නිවසේ සිටින දරුවන් අලමු රාත්‍රී 7 තුල නිවසේ පිටත අඳුරේ අමුතු රූපයක් දකින බවට දෙමව්පියන්ට කියනවා. නිවසට දුරින් ගස් අතරින් පෙනෙන මේ SCP 4666 ද යූල් මෑන් ඇතම් අවස්ථාවන්වල දරුවන්ගේ කාමරයේ ජනේලය අසලම දැක ගන්නට ලැබෙනවා. 8 වන රාත්‍රියේ සිට 11 වන රාත්‍රිය දක්වා නිවසේ සිටින සියලුම දෙනාට නිවසේ වහලේ මත කිසිවෙක් ඇවිදින හඬක් ඇසෙන්න ගන්නවා. ඒ වගේම කිසිම හේතුවක් නොමැතිවම නිවස තුලින් දරාගත නොහැකි අප්‍රසන්න දුගන්ධයක් හමනවා. නිවසියන් හිතන්නේ මේ හොල්මන් වැනි සිදුවීමක් හෝ කිසිවෙකුගේ යම් විහිළුවක් විය හැකි බවයි. අවසාන රාත්‍රිය නැත්නම් 12 වන රාත්‍රියේ අවස්ථා දෙකකින් එකක් සිදු වෙන්නට පුළුවන්. පළමු වෙන්න සිදු වෙන්නේ ඉඩකඩක් තියෙන්නේ 100ට 15ක් වැනි කුඩා අගයක්. ඉදින නිවසියන්ට රාත්‍රිය පුරා නිවස අවට අඩි ශබ්ද ඇසුණත් ජනේල හෝ දොරවල් කඩා බිඳ දමා නැහැ. පසුදින උදෑසන නිවසේ ළමුන් අවදි වෙන විට ඔවුන්ගේ ඇඳපාමුල ඉතාමත් අළු ආකාරයෙන් නිර්මාණය කර ඇති සෙල්ලම් බෝනික්ක කමු වෙනවා. මේ හමුවන ළමුන් ඉතාමත් වාසනාවන්තයි. මොකද ඔවුන් සඳහා වූ වයිස්නාක් ඉවෙන්ට් එක අවසානයයි. දෙවැන්න විදියට ඉතිරි 185ට අයත් වන දරුවන් ඉතාමත් අවාසනාවන්තයි කියන්න වෙනවා. ඔවුන්ට 12 වන රාත්‍රිය ඉතාමත් බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වෙනවා. අවසන් රාත්‍රියේ SCP 4666 විසින් තෝරාගත් නිවස තුලට ඇතුළු වෙනවා. නමුත් ඔහු ළමුන්ට තෑගි දෙනවා වෙනුවට නිවසේ සිටින වැඩිහිටි සියල්ලන්ම එක් කාමරයකට රැගෙන එනවා. අවසානයේ SCP 4666 විසින් වයස අවුරුදු 8ට අඩු දරුවා ඉදිරියේදීම මේ වැඩිහිටියන් ඉතාමත් අමානුෂික අන්දමින්
වදදී බිහිසුණු ආකාරයට මරා දමනවා. මුළු පවුලම මරා දැමීමෙන් පසු SCP 4666 විසින් විශාල බෑගයකට ඒ කුඩා දරුවා දමාගෙන රැගෙන යනවා. SCP 4666 ගැන පළමු වරට තොරතුරු වාර්තා වුණේ 1974 වසරේදී. ඒ අනුව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සිදු වූ එකම ආකාරයේ මරණ කිහිපයක්ම SCP 4666 විසින් සිදු කර ඇති බවට SCP 19 විසින් අඳුනා ගන්නවා. 19 විසින් සිදු කළ වැඩිදුර පරීක්ෂණ වලින් හෙළිදරව් වුණේ වයිස්නාක් ඉවෙන්ට් එක 18 වන සියවසේ සිට සෑම වසරකම සිදු වී ඇති බවයි. ඒ වගේම SCP 4666 ගේ ඇඟිලි සලකුණක් වසර 1873 වසරේ මෙවැනි සිදුවීමක් සිදු වූ ස්ථානයක තිබූ සලකුණකට 100%ක්ම ගැළපී තිබුණා. නමුත් SCP 4666 ගේ ඇඟිලි සලකුණු සහ මිනිස් ඇඟිලි සලකුණු අතර විශාල වෙනසක් තිබෙනවා. වයිස්නාක් ඉවෙන්ට් සිදු වූ ස්ථානවලින් සොයාගත් යූල් මෑන්ගේ සුදු හිසකෙස්වල මිනිස් DNA තිබේදැයි පරීක්ෂා කර බැලුවත් ඒවායේ කිසිම ආකාරයකට DNA එකක් අඩංගු නොවන බවට තහවුරු වුණා. SCP 4666 ගේ ගොදුරු නොවි වාසනාවන්ත වන පවුලට ඇගිලිස ලැබෙන විරූපී බෝනික්කන් සාදා තිබෙන්නේ SCP 4666 ගේ ගොදුරු බවට පත් වූ දරුවන්ගේ ශරීර කොටස්වලින්. SCP 19 විසින් ඒවා SCP 4666 ඒ ලෙස නම් කර තිබෙනවා. වරක් 2018 වසරේදී SCP 4666 ගේ ග්‍රහණයට නතු වූ ඇලස්කාවේ නිවසක ජීවමාන ප්‍රමාණයේ ගැහණු බෝනික්කෙකු සොයාගන්න SCP 19ට හැකි වුණා. මේ බෝනික්කා ඇඳ සිටියේ විවිධ ළමුන්ගේ රෙදි එකතු කර මැසු අපිරිසිදු ඇඳුමක්. ඒ සමහර ස්ථානවලදී සිරුරටම අල්ලා මසා තිබුණා. මුඛයේ වසා මිනිස් රුධිරයෙන් පින්තාරු කර තිබුණා. අතෙහි ඇඟිලි තුනක් ඉවත් කර තිබුණා අතර ඉතිරි ඇඟිලි දෙකට වෙනත් දරුවෙකුගෙන්ගත් නියපොතු අලවා තිබුණා. ඉසෙහි සම සම්පූර්ණයෙන්ම ඉවත් කර වෙනත් දරුවෙකුගේ කොණ්ඩයක් එයට සවි කර මසා තිබුණා. භයානකම දේ වුණේ ඇස් දෙක ඉවත් කර ඒ තුලට ඇස් ලෙස පින්තාරු කර ඇති ගල් සවි කර තිබීමයි. සියල්ලන්ටම වඩා පුදුමයට කාරණේ වුණේ මේ බෝනික්කාට පණ තිබීම. ඇත්තටම කුඩා ගැහැණු දරුවෙකු SCP 4666 විසින් බෝනික්කෙකු බවට හරවා තිබුණා. වහාම ක්‍රියාත්මක වූ SCP 19 නිලධාරීන් විසින් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළා. වෛද්‍ය ප්‍රතිකාර ලබන අතරතුර එම දැරිය නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දී තිබුණා. ඇයව පැහැරගත් මහලු මිනිසා තම දෙමව්පියන් තමා ඉදිරියේම දස වදදී මරා දැමූ බවත්, ඉන්පසුව තමාව විශාල මල්ලක දමා පොළොව යට පිහිටි ගුහාවක් තුළට රැගෙන ගිය බවත් ඇය ප්‍රකාශ කර තිබුණා. එම ගුහාව පුරාම දැකගන්නට ලැබුණේ අයිස් සහ මිනිස් අස්ථි කොටස් බවත් ඇය කියනවා. ඒ ගුහාව තුළදී මරා දැමූ දරුවන්ගේ ශරීර කොටස් රැගෙන ඔවුනට බෝනික්කන් නිර්මාණය කරන්න සිදුව තිබුණා. නමුත් අවසානයේ ඔවුන්ගේ ඉරණම වුණේ ඔවුනටත් බෝනික්කන් වීමටයි. ඇතරිනා මොරසෝවා නම් මේ දැරිය ඊට වසර දෙකකට පෙර වයිස්නාක් ඉවෙන්ට් එකක් තුළ පැහැරගෙන ගොස් තිබුණා. සොයා ගැනීමෙන් පසු ඇය ජීවත් වුනේ පැය 18ක් පමණයි. අධික මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් ඇය මිය ගොස් තිබුණා. මේ තරම් බිහිසුණු අන්දමින් කටයුතු කරන SCP 4666 ද යූල් මෑන් එට වර්ගීකරණයට ඇතුළත් කර තිබෙනවා. අදටත් SCP 19 විසින් SCP 4666 ගේ ක්‍රියාකාරීත්වයන් සහ ඔහු සිටින ප්‍රදේශ ගැන තොරතුරු අධීක්ෂණය කරමින් ඉන්නවා. වයිස්නාක් ඉවෙන්ට් එකක් ගැන තොරතුරු ලැබුණ වහාම SCP 19 විසින් එම ස්ථානයට විශේෂිත කණ්ඩායමක් පිටත් කර හැරියත් අදටත් එම තත්ත්වයන් පාලනය කිරීමටගත් උත්සාහයන් කිසිවක් සාර්ථක වී නැහැ. ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු SCP 4666 ද යූල් මෑන් නත්තලේ ඝාතකයා ගැන ඔයාට හිතන දේවල් වගේම ඔයා අහලා තියෙන දේවලුත් අපට පහලින් කමෙන්ට් කරලා කියන්න. ඉදිරියටත් ඔයාලා SCP කතා බලන්න කැමති නම් මේ වීඩියෝට ලයික් එකක් දාලා තවත් අයට බලන්න ෂෙයා කරන්න කියලා අපි ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අපව subscribe කරගන්න නැති කෙනෙක් ඉන්නවා නම් පහලින් අපව subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. තවත් මේ වගේ අපූර්ව වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.